ඔබතුමා මේ නිකන් පොඩ්ඩක් ඇවිදලා මේ පැත්ත බලන්න ආව වගේ නේද? මං ආවේ මේ මාර්ගලේ වාගෙන ආවේ මං. දැන් බලන්න අර ගෝල්පේසිය අරගල භූමිය. ලස්සන වෙසක් කලාපයක් කරලා දන්සල් දුන්නා. ඔච්චර ලස්සනද? කළු 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 මේ වෙසක් කුරුදු පුණ්‍යානේ. කො අරගලේ අනිත් පැත්ත ප්‍රතික්‍රියා කෙරුවා. ජනාධිපතිම ඒක ලස්සන සැලකුම් කෙරුවා. එතන අවුරුසියක් කෙරුවා. අද අරගලි සමරන්න තුන් හතර දෙනෙක් ඇවිල්ලා හිටියනේ. ගෝල් පේස් තමයි ඉන්නේ බව් ඒගොල්ලෝ. ඒගොල්ලෝ බව්. ඔය විදිහට නම් මමත් ඒගොල්ලෝ කියලා මේක සමරනවා. මොකද ගුටි කාපේ වල ගාපු ඔක්කොම ඉන්න උනා සමරන ලස්සනයි. අද ගුටි කාපේ වල ඉන්නේ මෙතන සමරන කොට. ඒක එක්ස්පර්ට්. මේ බේරපැත්තේ මේක එදා වෙච්ච සිදුවීම් ගැන ඇත්තටම කනගාටුයි. නමුත් අදක් තියෙන කනගාටු තමයි එච්චර අරගලයක් කරපු අයත් බැරුණා මෙතන ඇවිල්ලා මේක සමරුම කරන්න. මටයි ඒ සමරුම කරන්න දෙලා තියෙන්නේ. මම අද ඇවිල්ලා තියෙන ඒ සමරුම බලන්න. දැන් අරගලයට අවුරුද්දක් වුණා. අරගලේ ජයග්‍රහණ ඒගොල්ලන්ට ලැබුණාද? ඔබතුමන්ලාද ඒ ජයග්‍රහණ ගත්තේ ඒගොල්ලෝද ගත්තේ? ඒගොල්ලෝ නැහැ නේ. ඒගොල්ලෝ අරගලේ ජයග්‍රහණ ලැබුණේ නැහැ. ඒගොල්ලෝ දැන් ගොඩක් අය පොළොව යටින් ඉන්නේ. ජයග්‍රහණ කරපු අය තමයි පොළොව උඩින් ඉන්නේ. අපි ජයග්‍රහණ ලැබලා තියෙනවා. අපිට කනගාටු පරාජය වෙච්ච මිනිස්සු. කවුද මේ අරගල කරේ ඇත්තටම? එක කුමන්ත්‍රයක්. එක ජාත්‍යන්තර කුමන්ත්‍රයක්. එක ජාතිවාදී කුමන්ත්‍රයක්. එක අන්තවාදීන් කුමන්ත්‍රයක්. එක මේ තරුණිය රැවටිලා ගියා එකට ඒකට ඒක තරුණිය විසින් මේ උපයක් නෙවෙයි ඒක. ඒක අන්තවාදී බලවේගයක් දැක්කනේ මිත්‍යා දෘෂ්ටියෙන් ගුණෝකාරයෝ හාමුදුරුවෝ ඇවිල්ලා විවිධ අය ආවනේ ගායකයෝ ආවා දැන් ඔය නාට්‍ය කලාකාරෝ ආවා සින්දු ගුව ගායනා කෙරුවා ඔක්කොම කෙරුවානේ කෝඩාරන් ඇතුළේ බබාලා තම්මුණානේ. දැන් ඊයේ අර කළුතර ශිෂ්‍යාගේ ඝාතනයේ දරුවගේ ඝාතනයේ ඉන්නේ අරගල හිටපු එක්කෙනෙක් කළුතර නායකයෙක්. ඒක කරපු ඔක්කොම දැන් කැපිලා කොටලා ගිනි තියාගෙන ඒ පාර මට මතකයි මාගම්ම නෝමගම දරු බවුලම ගිනි ගත්තා පෙට්‍රල් අංග ගිනිඳගෙන. ඒ වගේ අර ඩිලාන් පී පාරවල් ගෑවා. ඒ වගේ උඟක් අය කෝච්චියට වැදුනා කෝච්චියට පැන්න කියනවා. විවිධ අය පොළොවට තමයි ඉන්නේ. අපි තමයි පොළොව උඩ ඉන්නේ. දැන් ජනප්‍රිය චරිත ගොඩක් හිටියනේ අරගල භූමියේ. ඒ කට්ටිය දැන් කොහෙද? ඒ චරිත ඔක්කොම දැන් ගිහලානේ. ඒගොල්ලන් ගියා. ඒගොල්ලන් ගියා එක්කෙනෙක් ගියා එක්සත් සජිබෙට ගියා. එයා ඉන්නේ සජිබ් මාත්‍ය ළඟ. අපේ නිලිය දන්නවද? එයා ඉන්නේ එතන. අපි පැතුම් ගණන් ඉන්නේ මේ ජනාධිපතිතුමා ළඟ. ඒ වගේ විවිධ අය විවිධ තැන්වල ඉන්නවා. රොෂාන් රණසිංහ මැතිතුමා ළඟ එක්කෙක් ඉන්නවා. ඔක්කොම දේශපාලන පක්ෂ කරා ගියා. අනිත් අය ගොඩක් ඔය රටලා ඔක්කොම සල්ලි අම්බ කරලා ඉන්දියකේ ගොඩක් අය රටත් පැන්නා. හොඳට සල්ලි අම්බ කරලා තියෙනවා. ඉතින් මේ අපරාධ අහිංසක කොල්ල තමයි මේකට විලිවුනේ. 87 තුන මේක 71 තුන මේක. අද වෙන්නේත් මේක. අපි දැන් උසාවියට ගියාම මේ මිනිස්සුන්ට ඒ ළමයින්ට කවුරුත් නෑ උසාවි වීදම් කරන්නවත්. ડોක්ටර්ලා ඉන්නෙත් නෑ. කොහොම නීති සංගමේ ආවේ ටයිකෝටුසන අරගලේ කියලා. කොහේකොළු නෑ. මේක මට පුරුදු වේර. මේක නාන්නදයක් නෑ. මම ගම මේක මගේ හුඩු පිටිය මැතිවරණ කොට්ටාසි මේක. මම දාම්පස ගිය ගංගාරාමේ මම හොඳට නායව බේරේ. ඒ කාලේ මේ බේරේ වතුර ලස්සනයි. නාලා පීනනවා මෙතනින් යාම අපි රීගලගෙන නැගින්නේ. අතට රීගල පාදම් බෑන මේට එනවා. මේක අලුතින් නාන්න දෙයක් නෑ මේකි. ඔබතුමාව දැම්මේ කොතනින්ද? මාව දැම්මේ නෑනේ. මං දානවා බලන් හිටියා. බේරේට? ඔව්. ඔබතුමාට එදා නාන්න හම්බුනේ නැද්ද? නෑ නාන්න හම්බුනේ නෑ මට. හැමදාම නෑ අද වෙලේ නාන්න කියලා.
දැන් ඔබතුමාගේ දැන් මේ වෙද්දි මූණ පුතේ එහෙම ඔබතුමාගේ ඡායාරූප කේක් කර්මය සම්මතරේ කේක් යනවා කේක් තියෙනවා රස ලස්සන කේක් තිබුණා එතකොට තොරණක් ගාලා තිබුණා දන්සලක දීතියා මල් ගාලා තිබුණා ඒ ඔක්කොම මට ලැබුණු මේ ප්‍රතිචාරයක් අරගලයට මම ඉස්සුදම් දෙනවා මම දේශපාලන නායකයෙක් කිරුවට මම අද දැන් කාට සල්ලි දෙලා ගන්න බැරි විදිහ ලොකු ප්‍රචාරයක මම ඉන්නේ දැන් ඔබතුමාගේ ඉදිරි දැක්ම එතකොට දේශපාලනේ කරන එකද අනිවාර්යයෙන්ම මම පාර්ලිමේන්තු තරගල මේ පළවෙනි වෙනා පෝට්ටි දන්දේ බය වෙන්න එපා පෝට්ටි කොළඹ දිස්ත්‍රික්කේ ජනතාවට ඡන්දයක් දෙනවා මම ආයි පෝස්ටර් ගන්න ඕනේ නැහැ කියවන්න ඕනේ නැහැ ඒගොල්ලෝ දාන කේක් එක දැම්මම ඇති මට දැන් ගිය අවුරුද්දේ මේ වෙනකොට මෙතන යුද පිටියක්නේ මෙතනින් බස් දානවා පල්ලෙහාට ගිනි තියනවා එතකොට දැන් ඒ අවුරුද්දේ මේ 365 දවසක් ගත වෙලා අද වෙනකොට මේ අරගලේ ගිය වෙන්න හේතුව මොකද්ද ඔබතුමා කියන්නේ හේතුව අරගලේ මේ ලීඩර්ෂිප් නායකත්වයක් නැහැ අරමුණක් නැහැ ඔය එන්නන් ආලේ ආවා දෙනදේ කෑවා බුරියානි කෑවා අර රාමසං උත්සවයේ දවසේ ගෝල්පෙසා මුස්ලිම් අය බුරියානි දුන්නා ඒව කෑවා අරෙන් හෑන් ෆෝන් අම්මුණා මෙහෙන් චාර්ජර් අම්මුණා ඔක්කොම අම්මුණා ඒගොල්ලන්ට පතර බෝතලේ දා රේන් කොටින් අම්මුණා දැන් ඉතින් හේවෙන් තමයි ඒගොල්ලෝ පොසුනේ ආ දේව අරන් දෙන්නවා ඒවා ඔක්කොම දැන් ඒගොල්ලෝ ඔක්කොම ඒගොල්ලන්ගේ ලාභය සඳහා ඒගොල්ලන් ගිහිල්ලා ඔබතුමා හිතන්නේ ඇයි සමරන්න බැරුණේ අද සමරන්න බැරුණේ ඒ සමරුමේ මේකේ අර්ථයක් නෑ ප්‍රතිපත්තියක් තිබුණේ නෑ මේකේ අරමුණ කියලා අරමුණක් නැතුණේ නිසා ප්‍රතිපත්තියක් තිබුණේ නිසා අදේ සමරුමත් නෑ මට කනගාටු මම වාමාංශික ලෙස අවුරුදු 48 වාසුදේව මැතිතුමත් එක මම දේශපාලනය කෙරුවා මම රතු සර්ට් එකේ නේ වැඩ කරුවේ මම ස්වයන්න ගියා ගාලා පේමන්ට් එක ඇයට අයිතිවන් ලබා දුන්නා නායකෙක් මම අරගලයක් කෙරුවා ඒ අරගලේ ජයග්‍රහණ කියලා පිටෝර කියලා බලන්න නුවර කියලා නුගේකොඩ කියලා බලන්න මම ලබා දුන්නා ජයග්‍රහණේ මේ ජයග්‍රහණේ මොනවද ලැබුණේ අන්ත පරාජයක් අන්තික අන්ත ආර්ථික ප්‍රපාතයක් රට සම්පූර්ණයෙන් විනාශ වුණා විදේශිකයන් එක නැවතුණා ඔක්කොම විනාශ කරනවා ඕ ඒක ඩිජිබු රවි කුමේ දස්ලා ඔය අධ්‍යාපනයේ අපේ කවුද මේ දෝෂ විශ්තාල නකෝ ක්‍රමිකව ඉස්සකෝ එක කතාවයි කිව්වේ ප්‍රශ්නපත්‍ර බලනවද නැද්ද ඔය බලන්නේ ලස්සනට මේ අරගෙනද මේ වෘත්ති අරගෙනද අපි වෘත්ති සටන් කරුවා මම 80 වැඩවරදිකෙක් ලියෝබ්ලස් එකේ මම වැඩ කරුවේ 80 වැඩවරදිකෙක් මම එළියට ආවේ එදා අපි සටන් කරුවා මේ වවමන්සික ව්‍යාපාරයේ ලොකු සටනක් කරුවා මේ රටේ කිසි දෙයක් නිකන් දියුන්නේ නැහැ ඔක්කොම සටන් කරලා දිනාගත්තේ ඔය තියෙන ජාගි දීලා ට්‍රේ එකේ ගිහලා දුන්නේ නැහැ. තවත් මේ මේ අරගෙන ගත්තොත් ප්‍රයෝජනෙ මොකද්ද? උන්ටත් නැහැ රඩරත් නැහැ. රඩක් කාබාසින උනා. ඒක අපිට දුක. උන් වර්ග යති ඉඳලා මෙතන සැමරුවා නම් ඒ සැමරුව මමත් දෙනවා කේක් එකක් අරගෙන. දැන් ඔබතුමා කියන්නේ මේ ජයග්‍රහණය ඔබතුමන්ලට ලැබුණේ. ඔව් අපිට ලැබුණේ ජයග්‍රහණය මේක. මේක අපිට ලැබුණා දුන්නේ ජයග්‍රහණයක්. මේක රංගන මාත්‍ර ලබා දුන්නේ ජයග්‍රහණයක්. ඇත්ත කතාව ජනාධිපතිතුමාට ලබා දුන්නේ ලොකු ජයග්‍රහණයක් මේක. ඒකනේ කරගන්න ඕනේ. ගෝඨාභය ජනාධිපතිතුමා පන්නලා දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් වුණා ඒකද ජයග්‍රහණ ඒක ඔය ඉතින් ජයග්‍රහණනේ අරගලේ ජයග්‍රහණ එතුමා පත්ච්ච එක ඒකනේ අරගලේ හොඳට සලකන්නේ ජනාධිපතිතුමා දැන් එන්න එන්න පාරට එන්න අද කවුරුත් නැති ඒකනේ අද පාර මං හිතන්නේ නිකන් නිවාඩු දවසක කියද අද සෙනග එන්න ඕනේ දවසක් ගත නගරේ අද පාර සම්පූර්ණ මිනිස්සු බය වෙලාද එන්නේ නැද්ද අරගලෝන් ඒ කියලා හිතුවක් දන්නේ නැහැ තවත් මම දැක්ක එක එක්කත් නෑ පාරේ ගැට්ට බැට්ට නැට්ට ගැට්ට බැට්ට එකෙක්වත් නැහැ. බට්ට විතරයි ඉන්නේ. දැන් මං හොස්පිටල් දාන්න අයියෝ කියන වචනේ ගැන මොකද හිතන්නේ? දැන් මේමයි සාමාන්‍ය එක ඔයාට කතා හොඳයි. නමුත් මේක වෙලා තියෙන්නේ ඕන එක්කෙනෙක් අනුතර වල පත් වෙනවා මං. එයා අයියෝ කියනවා අම්මෝ කියනවා. ඔයාට ගැවතු ඔයා කියන්නේ නැද්ද ඒක? ඔය ඉස්මරාලේ ඇක්සිඩන්ට් එකේ කාර් එකේ අයියෝ අම්මෝ තමයි කියන්නේ. ඒක මමත් කිව්වා. ඉතින් මම කමලාසෙන් හරි රජින ගන්නවත් නෙවෙන්නේ මුන් එක ගා ගන්න. විශ්වපත්‍යයක් එක ගන්න. ඒ පිටර වල ඉන්දියන් පිටර වල ගා ගන්නවා මම පුරුදු වෙලා නම් මමත් ගාන අතින් පයි. ආත් මම හොඳට ගාගත්තේ තණ්ඩියෙන් මේ ගමේ. අතින් පයි ගාගෙන අතින් අතරක් දීලා ගියා අපි. දැන් වගේ කුඩු වගේ අයිස් ගාගෙන විශ්වාස කටේලා එක කුඩු ගාන අරගල කෙරුවනේ අපි. අපි කැලිම ෆේස් ෆේස් ජීආර් ගේ ආණ්ඩුවත් අපි හොඳට වැප්පුණා. දැන් මේ වීඩියෝ සමාජ ජාලවල යද්දි දැන් මතක් වෙන්නේ මොනවද? මට ලොකු සතුටක් දැනෙනවා මට මේ වගේ ප්‍රචාරයක් ලංකාවේ කිසිම දේශපාලකතුන් අම්මලා නැහැ මෙතෙක් මට ලැබිච්ච ප්‍රචාරය. අද ඒක තීරුවෝ තිබුණා උපන්දින සමරුව වගේ. මගේ උපන්දින දවසේ තිබුණේ ඒ වගේ කේක් එකක්. දැන් ආයෙත් කියන්න බැයිද අපිට අර වාක්‍ය? මොකද්ද? හොස්පිටල් දාන්න අයියෝ. ඕන කෙනෙක් හොස්පිටල් යනවා. අසිරි වුණා මං. හොස්පිටල් ගියා මං දැක්කනේ. අයියෝ මම හොස්පිටල් දාන්න. ඔකේ තියෙන දන්න එකක් නේ හැම එකක්ම දන්න එකක්. ඒක අවුලක් නෑ. ඒක මගේ ඒක තමයි මගේ දේශපාලන මේ මොකද්ද? සටන් පාටේ. අයියෝ මම හොස්පිටල් දාන්න එක තමයි මගේ දේශපාලන සටන් පාටේ. මේක හදලා දුන්නේ අරගල කරුණට මම ඉස්සුතම් දෙනවා එයාලා
ලොකු කැපවීමක් කරා මම මෙතන ගෙයින් අර පිච්චිච්ච බස් එක ඉදිරියේ තවම තියෙන දැක්කදර අර පිච්චිච්ච බස් ඉදිරියේ තියෙන මිනිස්සු නේ අරගෙන ගියන අපිට දුකයි අරගෙන කරු පව් ඒ මිනිස්සු අහිංසකයි අසරණ තරුණියෝ ඔහා දැක්කනේ මේකේ කුපාඩිකම් කරපුවෙන් ඔක්කොම තනතුරු ගත්ත රට බැන්න සල්ලි ගත්තා අසරණ මිනිස්සු ගිහ තරුණයෝ ගිහලා උසාවිය දැන් රස්සා දිනවා ඒක ගැන අපිට තියෙන දුකක් අපිත් උසාවිය යනවා නඩුවට ගියාම අපිට අනුකම්පාවක් දෙන මිනිස්සු ගැන ඉතින් අපි කියන්නේ තරුණයන්ට රැවටෙන්න එපා මේ වගේ අරගල වලට බොරු අරගල වලට එදා එදා අරගලයට නොගැහුවා නම් ওই තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා ඔබතුමාට හිතුනේ නැද්ද අරගලේ ගැවියකෙක් කුමන්ත්‍රයක් තියෙනවා අරගලේ ගාපියක් කුමන්ත්‍රයක් ඔබතුමාලානේ මෙතෙන් දැන් ගියේ ගහන්න අරගලේ ගාපිය මම හිටියා මෙතන උළු දවසෙම 10 12 ගම මෙතන හිටියා මෙතනින් මම තමයි සටන් පාඩ ගිහුවේ අපිට දේශපාලනකන ඉතින් තියෙනෝනේ මෙතනින් බස් වලින් ලංකාවට එක්කෙනෙක් ගතේවත් පොළු කැලක්වත් තිබුණේ නැහැ ඔක්කොම නිර්ආයුධ තමයි ඇතුළට ගියේ ඊට කලින් දවසේ රැසිමතුමා ජනාධිපතිතුමා ළඟ මහින්ද මහත්මයා අගමැතිතුමා ළඟ ඒ වෙලාව අපි ගානවා අපි සූදානම් වෙනවා අපිට එම උපදෙස දුන්නේ නැත්නම් අපිට එම අවසරයක් දුන්නේ නැහැ ඒ රැසිම කළා එතුමාගේ ඉල්ලාසීම නැති කර කැන්සල් කරන්න තමයි අපිට එන්න කිව්වේ තමයි මෙතන කවුරුත් ඉන්නේ අන්තිම කොමාරි මේ බයි රෝඩෙන් ගියා කට්ටියක් අපි ගිහ ඉස්සරහා පාරෙන් අපි ඉස්සරහා පාරෙන් යනකොට මේක ගිනි ගන්නවා දැක්ක අපි නවත් බයි රෝඩෙන් ගියා ඒ පිරිසක් කවුද දන්නේ ඒ මිනිස් තමයි මේක ඇවිස්සුවේ ඒගොල්ලන්ගෙන අද වෙනතුරුත් කවුරුත් විමසන්නේ නැහැ මම දන්න දෙයක් මට සීඩී වල කියනවා මේකයි උනේ කියලා ඒක කිරුවේ කවුද කියලා දැන් දැන් රාස් එළියෙමින් ඉන්නවා අපි දන්නේ නැහැ කවුද කියලා නමුත් උනේ ඒකයි ඒකෙන් ඔබතුමාලා අරගලයට පහර දීමට සම්බන්ධ නැහැ නෑනේ අපි වර්ගලට පහර දුන්නේ නැහනේ සමහරවිට ඒ පහර දීම පිටය කරනකොට අපේ පොට වර්ධකන සමහරව ගියා ඒකට ඒකයි උනේ නැත්නම් අපේ සලසුමක් තිබුණේ නැහැ පොදුජන පෙරමුණත් අපේවත් තිබුණේ නැහැ සලසුමක් ඒගොල්ලෝ එහෙට පාර දෙන්න. ඔබතුමන්ලාට නඩු එහෙම නැද්ද දැන්? නඩුව තියෙනුනේ. මම 27 වෙනි නිතිකරුව. මොනවටද? මුටි කෑවට. මඩ නඩුව තියෙන මුටි කෑවට. දැන් ඔබතුමා ගුටි කණ එකෙන් බේරුනේ අයියෝ අම්මෝ කියලා කෑ ගැහපුනේ නැත්නම් මැරෙන්නම ගහනවද මොකද වෙන්නේ? ඔව් මැරෙන්නම ඒ මැරලා කියලා ගියේ නැත්නම් මරනෝනේ. නෑ මං ඉතින් මං ඒක රංගනයක්. ඒ රංගනය ආවෙ මට මේව ඉන්න බෑද? රංගපෑමක් තිබුණා එතන. මලා වගේ ඉන්නවනේ වෙලාව ගානකොට එනවල් පාරවල 16ක් ගානකොට මට මේ අර තෙන්නකොම් මාත්‍යර පව් එතුමා හොඳ සේවයක් කරපු පොලිස් නිල දරුවෙක් එතුමාට හෙල්මට් උල් හෙල්මට් එංගල් උළු බැලුනේ මට නම් අපේ ඔක්කොම රවුන් ඒවා එදුනේ රවුන් 16ක් කියලා තමයි උළු කැරකිලා ගියාම ඒක අර ඔබතුමා ඒ දවස්වල ජනප්‍රිය වීඩියෝ එකක හිටිය අර ජට ඇඳුම් පිටින් එහෙම යනවා ඒක ඔබතුමා කියන රංගනයක් දෙ ඉදිරිපත් කරේ නෑ නෑ ඒගොල්ලෝ ඒවා කෙරුවානේ අපහාස කරන ඒගොල්ලන් කෙරුවා තවත් මන් බැලුවා මේකෙන් බේරෙන්න එකම ක්‍රමය තමයි මේ විදිහට ඇසිරෙන්න ඕනි. ඒ විදිහට ඇසිර ඇත්තට මේ විදිහට ඒක මම රංගනයක් නෙවෙයි මං කියන්නේ. ඒ වැදිච්ච ඔළුවට වැදිච්ච පාරවලට එල්මල් පාරවල 16ක් කිලෝ අදිනකොට මිනිහෙකුට කෙලින් ඉන්න බෑනේ. අන්තිම වශයෙන් ඔබතුමාට අරගල කාර්යයන්ට දෙන්න පණිවිඩයක් එහෙම තියෙනවා. තියෙනවා. දැමින් ජීවිතය ඇල්ලා. සටන් කරන්න ඕනේ අයිතිවාසිකම වෙනුවෙන්. ඒක අපි පිළිගන්නේක්. මම කියන සටන් කරන්න ඕනේ අරගල කරන්න ඕනේ පිකටින් කරන්න ඕනේ අපි කරුවනේ මේකේ. දැන් මේ වැඩේ මොකද උනේ මේ පනත ආපු ගමන් ඔක්කොම අකුලගෙන යන්න වෙනවා ඒකෙන් බේරියල්ලා ඒ පනත විරුද්ධව බල අරගල කරනවද මමත් එනවා ඒ තස්ස පනත විරුද්ධ ඒක වැරදි නම් ඒක විරුද්ධ අපි එනවා කොහෙන් එන්නේ උන්කෝ එන්නේ ඉතිපයත් නැති කරුවා මේගොල්ලෝ ඒ නිසා මේ අරගල කරනකොට මං කියන්නේ ලෝක ඉතිහාසයේ පොත්පත් කියවපන් විප්ලවාදී රටවල් රුසියානු විප්ලවීය පොත්පත් කියවන් ඕන තරම් තියෙනවා කියවන්නේ මේක කිසි දෙයක් කියුවේ නැහැ කිසිම දෙයක් දන්නේ නැහැ අගක් මුලක් නැහැ කවුද නායකයෙක් නැහැ ප්‍රතිපත්තියක් නැහැ අරමුණක් නැහැ ගමනක් නැහැ විනාශයට ගියා අර්ලිගා මන්දිරය ඔබ දන්නවද මට කිව්වේ ඒවා මට ඉරගෙනදී අරගල කරුව දෙන්නේ කිව්වා ඒගොල්ලන් අර්ලිගා මන්දිරියේ හොඳම දාගතුළු දෙපිල බෙදලා පුටුවට ඉතින් මේම බලය ගන්න පුළුවන්ද ඒක වීරුවක් ජනාධිපති මන්දිරියේ ගියේ මන්දිරය අල්ලන්නේ ස්විමින් පූල් එකේ නානද ගියේ කොඩියට නිජගෙන ගියේ බලය ගන්න ඕමද රූපයන් දිගලා දැක්කනේ වාප වාපන් ගෝ ඊට ඒ ප්ලේන් එකේ දැක්කේ කොණ්ඩේ කපල රෝල් කපල යනකොට ඒ ගානට අයියෝ කිව්වේ නැද්ද අම්මෝ කිව්වේ නැද්ද ප්ලේන් එක ඇදිනකොට අයියෝ අම්මෝ මාව අදින්න එපා කියලා කිව්වනේ කිව්වනේ ආ ඒක දැක්කද ඒ ඔක්කොම අයියෝ අම්මෝ තමයි අරගෙන කියන්නේ මෙච්චරම මෙච්චර රටේ දෙයක් කළා උඹලට තේරෙන්නේ නැහැ නේ උඹලා තාම රාජපක්ෂගේ පස්සේ නේ යන්නේ මෙච්චර රටේ දෙයක් වෙලා මෙච්චර දෙයක් වෙලා ඔක තමයි කියන්නේ මිනිස්සුන්ට උඹලා කරන අපරාධ දැන් තේරුම් ගනි දැන් තේරෙනවද අඩෝ නිදහස් අරගලයක් කරපු දැනකට උඹලා බලු වැඩේ කරේ ඒක මතක තියාගන්න උඹලා විතරද කාලා බීලා ඉන්නේ ආ අනේ මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද උඹලාට ගහන්නේ මිනිස්සු ඒකයි උඹලා මේ දේශපාලන සංස්කෘතියම කෑව සක්කිලි හැද්ද
අයියෝ අයියෝ තමයි ඔබ ඒක තමයි විපාක ඕවා තමයි දේවදනුවන් කියන්නේ asianmirror.lk